கக்கயோ நிப்பானம் த்வேஷக்கயோ நிப்பானம் மோஹக்கயோ நிப்பானம். තෙරුවන් සරණයි. වහන්සේගේ පාද නමස්කාර කර සිටිනා මුලින්ම ස්වාමීන් වහන්සේ මුල් භාගයේදී සාකච්ඡා වුණ කාරණාවන් දෙකක් ගැන මට පොඩ්ඩක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ අපි මේ ආර්ය ශ්‍රාවකයන් මඟ වඩනකොට පංච උපාදානස්කන්ධේ වේදනා උදාහරණයක් වශයෙන් වේදනාව ගැන විදර්ශනා කරනවා නම් හුඟක් වෙලාවට අපි හිතමුකෝ කකුලේ රිදෙන එකක් හරි මොකක් හරි වගේ එකක් ගැන විදර්ශනා කරනවා නම් අර මේ හුඟක් වෙලාවට ආරම්මණය නිතර නිතර මාරු වෙන හින්දා ඒ විදර්ශනාව කරගන්න අමාරු වෙනවා කියලා සාමාන්‍ය පුද්ගලයන්ට. හැබැයි තද අමාරුවක් තියෙන වෙලාවක් වුණොත් ප්‍රඥාවත් මානසික මේ වීර්යත් දෙකම හොඳින් තිබුණොත් ඒක ඊට වඩා දිගින් දිගට කරගෙන යන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක නේද ස්වාමීන් වහන්සේ? අර මට නම මතක නැහැ ස්වාමීන් වහන්සේ නමකගේ අර බඩේ අමාරුවක් තිබිලා පිළිලා වෙන ස්වාමීන් මේ වේදනාව ගැන විදර්ශනා කර වේදනාව ගැන හිත හිත ඉන්න අතර වෙන භික්ෂූන් වහන්සේ කිව්වා මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන විදර්ශනා කරන්න කියලා. ඒ වහන්සේ එතකොට විදර්ශනා තදින් ප්‍රඥා මානසික වීර්ය දල රහත් වුණා කියලා. ඒක ඒ එහෙම ඒක හරිනේ ස්වාමීනි. ඒ කියන්නේ අපිට කරගන්න ටිකක් අමාරුයි. දැන් මෙහෙමයි, දැන් දැන් අර මේ මට මේ මතක එක්තර අපේ මේ ඔය ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්ගේ වීඩියෝ එකක් මන් දැක්ක අර කොරෝනා කාලේ. ඒ කොරෝනා කාලෙදි මේ තරුණ ගායකයෙක්, ජනප්‍රිය ගායකයෙක්, කවුද එතුමාගේ නම, බාතිය, එතුමාගේ වොයිස් කට් එක දැන් ඇහුවොත් එහෙම පිළිගනි මේක ඇත්තක් කියලා. බාතිය කියලා ලංකාවේ ගායකයෙක් ඉන්නේ, තරුණ ගායකයෙක් බාතිය මහත්මයා, බාතිය ජයකොඩි. එතුමා කියපු කතාවක් මේක. එතුමාට කොරෝනා හැදිලා හිටියා. කොරෝනා හැදිලා හිටියා. කොරෝනා හැදිලා ඉඳලා හොඳ වුණා. ඊට පස්සේ හොඳ වුණාට පස්සේ එතුමාගෙන් කවුරු හරි ඔය YouTube නාලිකාවක තරුණයෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා. ඒ උත්තරේදි කියනවා මට කොරෝනා හැදිලා හිටියා. හැදිලා අර ටිකක් මරණාසන්න වුණා. ජීවිතේ ටිකක් කෙලවරට වගේ ගියා. ඒ වෙලාවේ මට තේරුණා මේ ඔක්කොම බොරු දේවල් කියලා. වැඩක් නැද්දේවල් අපි මේ කරන්නේ, වැඩක් නැද්දේවල්නේ අවසානේ මේ අවසානේ මේ අපිට ඉතුරු වෙන්නේ, අපි මේ බොරුවටනේ මහන්සි වෙන්නේ කියලා එහෙම හිතුණා මට. ඒ වෙලාවේ දවස් ටික එහෙම හිතුණා. ඊට පස්සේ ලෙඩේ ටික ටික හොඳ වෙනකොට ඒක අමතක වෙලා ගියා කියලා එහෙමම කිව්වා එතුමා. ඒ දවස් ටිකේ මට ඒ විදිහටම හිතුණා, වැඩක් නැති බොරු දේවල් වලට අපි මේ මහන්සි වෙන්නේ කියලා. පස්සේ ටික ටික හොඳ වෙනකොට ඒක එච්චර ඔළුවෙන් රැඳුන්නේ නැහැ, ඒක ගිලිහිලා ගියා කියලා. අන්න බලන්න. ඒ කියන්නේ දැන් මේ මරණාසන්න වෙච්ච නිසා, ඒ කියන්නේ ජීවිතේ යථාර්ථය දැන් ස්පර්ශ වෙන්න ගියා. මැරෙනවා කියලා පෙනුණා ටිකක්. ඒ කියන්නේ මැරෙන බව දන්නවා. නමුත් මැරෙන බව දන්නව වුණාට පිළිගන්න තරම් සාක්ෂියක් තාම හම්බුන්නේ ජීවිතේ. ඒ නිසා මරණාසන්න වුණා කොරෝනා කියන්නේ. ඒ වෙනකොට මරණාසන්න මරණ මේ කියන්නේ මාරාන්තික රෝගයක් නේ ලංකාවේ. හැදුණ බොහෝ දෙනෙක් මලා. ඉතින් ඒ නිසා ටිකක් බයක් ඇති වුණා මේක හැදෙලා මැරෙයි දන්නේ නැහැ කියලා. එතකොට අර ජීවිතේ මැරෙන බව දැනන් හිටියට මැරෙන බවට සාක්ෂියක් නැති නිසා, ඒ කියන්නේ හරියාකාර සාක්ෂියක් Taman තුලින් මතුවෙච්ච නැති නිසා මැරෙන බව සිහි කළේ නැහැ. නමුත් කොරෝනා හැදිලා මරණාසන්න වුණාට පස්සේ මැරෙන බව සිහි කරන්න සිද්ධ වුණා. මරණය ගැන සිහි කරද්දී ඇත්ත පේන්න පටන් ගත්තා. හැබැයි ටික දවසයි ඒ ස්වභාවය තිබුණේ. ලෙඩේ හොඳ වුණා. ලෙඩේ හොඳ වෙච්ච නිසා අර මරණය ගැන සිහි කිරීම නතර වුණා.
ඒ නිසා ආපහු ඇත්ත වෙහිලා ගියා. අන්න බලන්න දිගින් දිගටම හදිසියවත් අර මරණය ගැන සිහිය පවත්වන්න සිද්ධ වුණා නම් ඒ කියන්නේ දැන් ඔය ලෙඩේ මාස 6ක් 7ක් අවුරුද්දක් දෙකක් තියෙනවා ලෙඩේ. ඔය අවුරුදු දෙක ඇතුළත තමයි මැරෙන්නේ. දැන් කොයිම වෙලාවකවත් මේ පුද්ගලයාට මේ රෝගය අමතක වෙන්නේ නැහැ දැන්. රෝගේ සුවෙච්ච නිසානේ අමතකුනේ. මේ රෝගේ සුව වෙන්නේ. ව්‍යාධියක් වශයෙන් අවුරුදු එකහමාරක් දෙකක් අරහෙම තියෙනවා. දැන් මැරෙන බව හොඳටම පේනවා. දැන් දිගින් දිගටම රෝගේ බලපැවැත්වුවා නම් ඔහුට ධර්මාබෝධයක් ධර්ම ඥානයක් තිබුණා නම් එහෙනම් ඔහු ওই පුද්ගලයා වෙන කිසිම දෙයක් සිහි කරන්නේ ඔය මරණය ගැන සිහි කර කර ඔහු ධර්මයේමයි සිහි කරන්නේ ඔහු ධර්මයේමයි සිහි කරන්නේ ඔහු ධර්මයේමයි සිහි කරන්නේ අප්‍රමාණ සැපයටපත් වෙලා තමයි මරණයේදී ජීවිතය අතහැර යන්නේ මෙලොවදීත් ඔහු සැපයටපත් වෙනවා පරලොවත් අප්‍රමාණ සැපයටපත් වෙනවා නිවනටමපත් වෙයිද කියන්න බෑ ඒ තරම් කර්මස්ථානයක් වැඩිනවා මොකද මේ දිගින් දිගට ඔහුට බාහිර ආරම්මණ වලට යන්නේ නැතුව දිගින් දිගටම ධර්ම මානසිකාරී ඉදිලා ඉන්නම ධර්ම මානසිකාරී ඇඳිලා ඉන්නම හේතුවක් තමා තුළින්ම නිර්මාණය වෙලා පේන සත්‍ය ස්පර්ශ වීමි මරණය සිහි කරන හැම තිස්සෙම මරණය සිහි කරන සංඥාවක් තමන් තුළ ඇති වෙනවා මරණ අනුසතියක් මරණ සංඥාවක් ඇති වෙනවා අසුභ සංඥාවක් ඇති වෙනවා අරෝගය නිසා ඒ නිසා කොයිම වෙලාවකවත් සිහි වෙන්නේ කොයිම වෙලාවකවත් නිවන අමතක වෙන්නේ නැහැ නිවන සිහියෙන් ගිලිහෙන්නේ අන්න බලන්න එහෙනම් මහා සහනියක් මහා ශාන්තියක් ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ ඒ වගේ දැන් අපිට එහෙම සාමාන්‍ය ජීවිතයක සාමාන්‍යයෙන් එහෙම අරමුණක් යෙදෙන්නේ නැති නිසා සාමාන්‍ය අරමුණනේ අපිට නිවන් මඟ වඩද්දී උනත් කෙනෙක්ට මුණ ගැහෙන්නේ සාමාන්‍ය අරමුණ කියන්නේ ති විශේෂ අරමුණ නෙවෙයි විපාක වශයෙන් අරමුණ මුණ ගැහෙනවා ඒ තාක්කල් අර විශේෂ වීරියක් හටගන්නේ මොකද විශේෂ වීරියක් හටගන්න හේතුවක් පේන්නේ එහෙනම් අන්නර මනස ධර්ම මානසිකාරයෙන් පිටපණින්නේ නැති මනසි මනස ධර්ම මානසිකාරයෙන් එළියට යන්නේ නැති තදබල නිමිත්තක රඳවගෙන තියාගන්න පුළුවන් නම් එහෙනම් අන්නේ පුද්ගලයාට හැකියාව තියෙනවා එක දිගටම ධම්ම මානසිකාරණ යුක්ත වාසය කරන යෝනිසෝ මානසිකාරණ යුක්ත වාසය කරන එහෙනම් ඒකට තමන්ගේ ශාරීරිය ඇතිවෙච්ච රෝගයත් ආශිර්වාදයක් කරගන්න පුළුවන් බව තමයි ධර්මානුකූලව අපිට බැලුවාම පේන්නේ ඒ කාරණාව තමයි මම ඉස්සෙල්ලේ පැහැදිලි කරේ නිවල් මහත්මයා. සාචා අනිකික ස්වාමීන් වහන්සේ මේ දැන් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනකොට නොයෙකුත් ආහාර වර්ග පාත්‍රයට එක එක්කෙනා පූජා කරන්න පුළුවන්. එතකොට ඒ ස්වාමී කැමති ස්වාමීන් වහන්සේලාගේ චිත්ත පීඩාවක් ඇති වුණොත් මානසික පීඩාවෙන් තොර නිසා තමයි ඒ ස්වාමීන් වහන්සේලා කැමැත්ත අකමැත්ත නොබලා ඒ ලැබෙන දානේ සියල්ලම වළඳන්නේ. ඔව්. ඒක හරි නේද ස්වාමීනි? ඔව්. මෙහෙම එතෙන්දී චිත්ත පීඩාව කියන එක දැනුණට ඒ කියන්නේ මනාපමනාප කියන ස්වභාවය රහතන් වහන්සේටත් පවතිනවා. මනාපමනාප කියන ස්වභාවය රහතන් වහන්සේටත් පවතිනවා. ඒ ස්වභාවය නැති වෙන්නේ. ඒ නිසා එතනදී මනාපමනාප කියන ස්වභාවය ඇති වෙන්න පුළුවන් ඒක බුදු පියාණන් වහන්සේම දේශනා කරලා තියෙනේ මනාපමනාප කියන ස්වභාවය රහතන් වහන්සේට පවා බලපවත්වන තත්වයක්. ඉතින් ඒ නිසා ඒ වගේ තැනකදී ඒ මනාපමනාප කියන ස්වභාවයෙන් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ මනාපමනාප ස්වභාවයත් එක්ක කායික මේ මානසික වශයෙන් දෝමනස්සේ කියන එක ඇති වෙන්නේ නැහැ. දෝමනස්සේ කියන එක ඇති වෙන්නේ අන්න ඒක තමයි විශේෂත්වය ඒ දෝමනසය ඇති වුණොත් තමයි එතන මානසික දුක්ඛයක් තියෙන්නේ. දෝමනසය ඇති වෙන්නේ නැහැ උන්වහන්සේට. ඒ ගැන ගාථාවක් තිබුණා මම මේකයි කල්පනා කරේ. ඒ රහතන් වහන්සේ සම්බන්ධයෙන් ඒ උන්වහන්සේට මනාපමනාප කියන ස්වභාවය ඇති වෙනවා. මෙන්න මෙහෙම මෙහෙම තියෙනවා මට විනාඩියක් දෙන්න මෙන්න තියෙනවා මේ තියෙන්නේ කතමාච භික්කවේ සා උපදේශිසේ සා උපදිසේසා නිබ්බාන ධාතු සා උපදිසේසා නිබ්බාන ධාතු ඉද භික්කවේ භික්කුන් අරහං හෝති ඉද භික්කවේ භික්ඛු සා උපදිසේසා නිබ්බාන ධාතු
කියන විග්‍රහය බුදුපියාණන් වහන්සේ විසින් කුද්දක නිකායේ තියුත්තක පාළිය දුක නිපාතේ ဒုတိය වග්ගේ නිබ්බාන ධාතු කියන සූත්‍රයේ කතමාච භික්කවේ සාඋපති සේසා නිබ්බාන ධාතු ඉද භික්කවේ බික්කු අරහං හෝති කීනාසෝ උසිතවා කතා කතකරණීයෝ ඕබිත භාරෝ රෝහිත භාරෝ අනුපත්ත සදත්තෝ අනුපත්ත සදත්තෝ පරිකීන භව සංයෝජනෝ සම්මාඤ්ඤා විමුක්තෝ තස්ස තෙට්ටන්තේව පංචේන්ද්‍රියානි යේසං අවිඝා තත්තා මනාපමනාපං පච්චනු භෝති පච්චනු භෝති සුඛ දුක්ඛං පටිසංවේදති තස්සයෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති භික්ඛවේ සාඋපදේශේස නිබ්බාන ධාතු. මේ උපදිශේෂ නිබ්බාන ධාතුව ගැන, ඒ කියන්නේ අරහතුන් වහන්සේ ගැන මේ දක්වන්නේ මේ විග්‍රහයි. එතනදී දේශනා කරන ඉද බෙක්කේ වික්ව අරහං හෝතේ කීනාස උසිතා උසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සම්මඤ්ඤා විමුක්තෝ. එනාදි වශයෙන් අරහතුන් වහන්සේ මේ සියල්ල අවසන් කරපු මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතින චන්දරාගයෙන් නිදහස් වීම උදෙසා යමක් කළ යුතුද ඒ සියල්ල කරලා අවසන් වෙච්ච ඒ බාර පංච උපාදානස්කන්ධ බර බීමින් බහා තබන ලද ඒ භව සංයෝජන සම්පූර්ණයෙන් අසා දමන ලද අරහතුන් වහන්සේ තස්ස තිට්ඨන්තේව පංචේන්ද්‍රියානි යේසං අවිඝාතත්තා මනාපනාප මම මනාපන් අමනාපං පච්චනු භෝති යනාදි වශයෙන්. ඒ කියන්නේ උන්වහන්සේ මේ තවදුරටත් පංචේන්ද්‍රයානි ඒසං අවි ගා තත්තා මනාපමනාපම් පච්චනු භෝති යනාදි වශයෙන් මේ කායික වශයෙන් මානසික වශයෙන් කායික වශයෙන් උන්වහන්සේට තවදුරටත් පැවැත්මක් තියෙන වෙතන විපාක වශයෙන් ඒ විපාක පැවැත්ම තුළ මේ මනාපමනාප කියලා ස්වභාවයක් තියෙනවා. මට අන්න එකයි කියන්න අවශ්‍ය වුණේ මනාපමනාප ස්වභාවයක්. රහතන් වහන්සේත් මනාපමනාප ස්වභාවෙතනේ. අන්න මනාපමනාපයි කියන්නේ පෘථග්ජනික ලෝක සත්‍යය වගේ මම මේකට මනාපයි නිසා මම මේකට ප්‍රියයි, මේකට අමනාපයි නිසා මේකට අප්‍රියයි, ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා. එහෙම මානසිකත්වයක් නෙවෙයි. රහතන් වහන්සේත් කුසලයට මනාපයි අකුසලයට අමනාපයි. එහෙමයි කියලා ලෝක සත්‍යය වගේ එක ගැටෙන්න යන්නේ නැහැ. නමුත් උන්වහන්සේටත් ප්‍රඥාවෙන් සම්මා ඥාණයෙන් එන තීරණයක් තියෙනවා. මේක මනාප ධර්මයක්, මේක අමනාප ධර්මයක් කියලා. නිසා මොකද කුසලයේ අකුසලයේ කියන එක රහත් වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ නේ. කුසලයේ අකුසලයේ ඒ විදිහම තමයි. මේ දේ කුසල්, මේ දේ අකුසල් කියලා රහත් වුණා කියලා මේ අකුසල් මේක කුසල් කියලා මාරු වෙන්නේ නැහැ. රහත් වුණත් අරහත් ඵලයේ මෙහා කෙනෙක් වුණත් කුසලයේ කුසලයේමයි අකුසලයේ අකුසලයේමයි. ඒ නිසා රහතන් වහන්සේටත් මනාපමනාප කියලා ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ අනුව සමහර ආහාර වර්ග ගන්නකොට ඒක ශරීරයට මනාප වෙන්න පුළුවන්, ශරීරයට අමනාප වෙන්න පුළුවන්. ශරීරය ගැන සලකාගෙන යම් ආහාරයකට මනාප වෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්. ඒ අනුව තමන් වහන්සේට පිණ්ඩපාති දී ලැබෙන ආහාර පිළිගන්න පුළුවන්, පිළිනොගන්නත් පුළුවන්. ඒක මනාපමනාප ස්වභාවය අනුවයි තීරණය වෙන්නේ. මනාපමනාප ස්වභාවය ඒකවිල්ලා චෛතසික වශයෙන් මානසික වශයෙන් එන තීරණයක් නෙවෙයි. ඒ මනාපමනාපය කියන එක ඒකවිල්ලා ප්‍රඥාවෙන් ගන්න තීරණයක්. ඒ අනුවයි එතන මනාප අමනාප කියලා ස්වභාවයක් ඇති වෙන්නේ. කියන්නේ මනාපමනාප කියලා ස්වභාවයක් ඇති වෙන්නේ හැඟීමෙන් නෙවෙයි, ප්‍රඥාවෙන්. ඒ නිසා ඊට අනුකූලව ශරීරයට අවශ්‍ය දේ මනාපදේ, ශරීරයට අනවශ්‍ය දේ අමනාපදේ යනාදී වශයෙන් ශරීරයේ පැවැත්ම ගැන හිතලා ගන්නකොටත් ආහාරවලදී වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒක දිහා බලලා මිනිස්සු වැදි තීරණයක් ගත්තා. තා මේ හැමදෙරම මේකට ආසයි, මේ හැමදෙරම මේකට ආස නැහැ කියලා. ඒක මිනිස්සුන්ගේ පණ්ඩිතකම නිසා කරගන්නව වරදක්. ආසරයි තියෙනවා ස්වාමීන් වහන්සේ. අනික් ප්‍රශ්නය ඇති වුණේ ස්වාමීන් වහන්ස, අපි මේ කල්යාණ මිත්‍රයන් කාණ්ඩයක් මේ ධර්මය ගැන සාකච්ඡා කරද්දී මේ ආහාර දිව මේ ජීවහා විඥානය ගැන හැම කතා වෙනකොට අපිට තේරෙනවා ඒක මේ පංචේන්ද්‍රයන්ගෙන් පාලනය කරගන්න වැඩින් අමාරු තැනක් බව. ඉතින් මේ ගෘහ ජීවිතයේදී ඉන්න
හුඟක් අයට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් කියලා මට කාලයක් ඉඳන් නිකන් මේ ගැන හිත හිත හිටියා. කාරණා හතරක් මම මේ සඳහන් කරගත්තා. එකක් තමයි දැන් අපි බඩු දැන් අපි කෑම කණ්ඩ අපේ බඩු ගන්න කෑම වට්ටෝරු හදලන්නේ කඩේට යන්නේ. දැන් එතකොට ඒ තෝරණ එකේ එතන මට හිතෙනවා සංකල්පිත රාගයක් ඇතේ කියලා. දෙවැනි එක දැන් කඩේ ගිහාම අපි ගන්න යන බඩුව ගන්නවා, තව අමතක වෙච්ච දෙයක් ගන්නවා, ඒ අතර තව දකින දේවල් වලටත් හිත යනවා. එතනත් මට හිතෙන්නේ සංකල්පිත රාගය නිසායි කියලා. තුන්වෙනි එක අපිට අවස්ථාවක් එනවා මේ කෑම මේ උයන්නේ නැතුව මේ කොහෙන් හරි ඕඩර් කරන්න. එතකොටත් ඔන්න අපිට තෝරගන්න වෙනවා මම මේකට කැමතියි, මට මේක දෙන්න මේක දෙන්න කියලා. ඒ අවස්ථාවේදීත් මට හිතෙනවා ඒ විදිහටම වෙනවයි කියලා. ඒ තුන තමයි ඒ මට හිතුනේ සංකල්පිත රාගයක් ඇතේ කියලා. අනික් ප්‍රශ්නේ තමයි මේ දැන් ගෙදර කෙනෙක් උයනවා නම් ගෙදර ඉන්නවනේ ඒ කෙනා මස් මාළු නොකා මේ ඒ විදිහට ඉන්න කෙනෙක් වුණත් ගෙදර ඉන්න අනික් අයගේ උවමනාවන් සඳහා මස් මාළු හැමෝ යන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ කාරණා හතර ගැන ඔබ වහන්සේගේ යම් අදහසක් තියෙනවද ස්වාමීන් වහන්ස? අපිට නිතරම වෙන එකක් නිසා මේ ගෘහ ජීවිතයේදී. ඔය ඉතින් මෙහෙමයි, ඔබතුමා කිව්ව කාරණා ඉතින් නිවැරදි. කියන්නේ සංකල්පිත රාගය මතයි සියල්ල තීරණය වෙන්නේ. ඉතින් අර ගෘහ ජීවිතයක් ගත කරනකොට විශේෂයෙන්ම මේ ආහාර ගැන තියෙන රුචිකත්වය කියන එක ඒ ජීවිතයේ යම් කොටසක් බවට පත් වෙන. ගෘහ ජීවිතයක් ගත කරනකොට කාම ජීවිතයන්නේ ගත කරන්නේ. ඉතින් ඒ කාම ජීවිතයක් ගත කරනකොට ඇහැකනනාසය දිව ශරීරය මනස පිනවීම තමයි ප්‍රධාන වශයෙන් අරමුණ වෙන්නේ. ඒ ඇහැකනනාසය දිව ශරීරය පිනවීම කියන කාරණාවේදී ප්‍රධාන වශයෙන් මේ පංචේන්ද්‍රියම් පිනවීම කියන කාරණාවේදී මේ නිතර මේ කාම රාගයට අදාළව විශේෂයෙන්ම පිනවන්න පුළුවන් තැන තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම එහෙම ගත්තාම දිව කියන එක. නිතර කාය පිනවනවා කියන එක යම්කිසි සම්භෝගමය කතන්දරයක්. ඒ නිසා ඒක හැමතිස්සෙම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නාසය පිනවීම කියන එකත් ඒක හැමතිස්සෙම ප්‍රායෝගික නැහැ. විවහාරාත්මකව නාසය පිනවනවා කියන එක හැමතිස්සෙම ගැළපෙන කාර්යභාරයක් නෙවෙයි. නමුත් දිව පිනවනවා කියන එක සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරනකොට නිතර නිතර උනාත් කරන්න පුළුවන් දෙයක්. දිව පිනවන එක නොඑක ආහාර පානියන්ගෙන් දිව පිනවන්න පුළුවන්. දිව සංතර්පණය කරන්න පුළුවන් රසයෙන්. ඉතින් ඒ නිසා ගෘහ ජීවිතයක් ගත කරනකොට નિરાයාසයෙන්ම මේ ආහාර ගැන පාන ගැන කෑම බීම ගැන නොඑක් සංකල්පිත රාගයන් නිර්මාණය වෙනවා. එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා ආදර සම්බන්ධතා මතත් ඒව නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රේමය නිසාම ආහාරයක් ප්‍රිය වෙන්න පුළුවන්. එයා හදලා දෙන එක මෙයා හදලා දෙන එක කියලා එහෙම. ඉතින් ඒ විදිහට ගත්තාම මේ රසය කියන එක සංකල්පිතයි. කියන්නේ රසය නෙවෙයි සංකල්පිත ඇත්තටම රසය කෙරෙහි පවතින චන්දරාගයේ. ඒ නිසා ගෘහ ජීවිතයක් ගත කරද්දී තම තමන්ගේ ඒ සැපය ගැන හිතලා ওই විදිහට නොඑක් දිනා සංකල්පිත රාගෙන් ආහාර ගැන නොඑක් තක්සේරු ඇති කර ගන්න පුළුවන්. ඒ මොනව ඇති කරගත්තත් අවසානයේ ඒ සියල්ලෙන්ම තර වෙන්නේ කර්ම ශක්තියයි, කර්ම භවයයි, පුනර්භවයයි කියලා නුවණින් දැක්කහම ඒ සියලුම ආශාවන් ගැන මනසේ ඇතිවෙන ඒ සංකල්පිත මුලාවන් පහ කර ගන්න පුළුවන්. අවසානි දකින්න ඕන තර උනේ කර්ම භවයේ බව, ජරා මරණ බව, දුක්ඛ ස්කන්ධයේ බව. එතකොට සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය මනසින් දුරු කර ගන්න පහසු වෙනවා. ඒ වුණාට දැන් අපි මේ ගෘහ ජීවිතයකදී ඒ චන්දරාගය දුරු කරගෙන මේ කරගන්න එක අමාරුයි ස්වාමීන් වහන්ස. හැබැයි ඒ ඔව් ඉතින් අඩු ගානේ අපිට මෙහෙමයි. ඉතින් ගෘහ ජීවිතයක දැන් ආහාර සම්බන්ධයෙන් පවතින චන්දරාගය විතරයි දුරු කරගන්න අමාරු වෙලා තියෙන්නේ. නෑ ස්වාමීන් වැඩියෙන්ම මම හිතුවේ ආහාර ගැන අර නිතරම වෙන නෑ වැඩියෙන්ම කියලා එකක් නෑ. ඒක තමයි කියන්නේ අර කොසල් රජතුමා ඒ ප්‍රශ්නේ ඇහුවානේ වැඩියෙන්ම කෝකද කියලා. එතකොට 5 දෙනෙක් එතන හිටපු රජවරු 5 දෙනෙක් එක්කෙනෙක්ව රූප ගැන තමයි වැඩියෙන්ම ඇල්ම තියෙන්නේ, තව කෙනෙක්ව සද්ද ගැනයි වැඩියෙන්ම ඇල්ම තියෙන්නේ කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ දීපු උත්තරේ මොකද්ද? 5 දෙනාගේම උත්තර හරි. ඒ උනට පහේම අසම්පූර්ණ භාවයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි මේ කෙනෙක්ට රූප වැඩියෙන්ම
ප්‍රිය වෙන්න පුළුවන්. තව කෙනෙකුට සද්ද වැඩියම ප්‍රිය වෙන්න පුළුවන්. තව කෙනෙකුට ගන්ධ වැඩියම ප්‍රිය වෙන්න පුළුවන්. තව කෙනෙකුට රස වැඩියම ප්‍රිය වෙන්න පුළුවන්. තව කෙනෙකුට පහස වැඩියම ප්‍රිය වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට අනුව තමයි ප්‍රිය වැඩියෙන්ම ප්‍රිය වෙන්නේ මොකද්ද කියලා තීරණය වෙන්නේ. දැන් සංගීතඥයෙක් එහෙම හිටියොත් ඔහුට සද්දේ තමයි වැඩියම ප්‍රිය වෙන්නේ. චිත්‍රශිල්පියෙක් හිටියොත් ඔහුට අන්න වැඩියම ප්‍රිය වෙන්නේ මොකද්ද? රූප. ඉතින් ඒ නිසා මේ කුමක්ද ප්‍රිය වෙන්නේ කියලා හරියටම කියන්න අමාරුයි. නමුත් ඔබතුමා කියන කාරණාවේ යම්කිසි මෙන්න මෙහෙම සත්‍යයක් තියෙනවා. ඒ තමයි සමස්තයක් වශයෙන් ගෘහ ජීවිත ගත කරනකොට බහුතරයක් දෙනාට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආහාර පාන කියන්නේ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසක් දරනවා, සෑහෙන ජීවිතේ කාලයක් මිඩංගු කරනවා, සෑහෙන ඒ වෙනුවෙන් සමහරට ධනයක් වැය කරනවා. ඒ කුමක් උදෙසාද? දිවෙන් ලබන ආස්වාදය උදෙසා. ඒ නිසා ඒකේ ගෘහ ජීවිතයක් ගත කරමින් එයින් ගැලවෙනවා කියන එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉතින් ගෘහ ජීවිතයක් පවතින්නෙම ඒක නඩත්තු කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ තවදුරටත් ඒ රසය පිළිබඳ තෘෂ්ණාව වර්ධනය කරගන්න පුළුවන් තනක් හැටියට ගෘහ ජීවිතය පවතින්නෙම. ඒ නිසා ගෘහ ජීවිතයක් පවත්වන ගමන් රස තෘෂ්ණාවෙන් එක්වරම නිදහස් වෙනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඇත්තට මේක භික්ෂුත්වයේ තුලදී කරන්න ඕන කාර්යාවියක්. ගිහියෙක් වශයෙන් ඒ වැඩේ කරන්න අමාරුයි. ගිහියෙක් වශයෙන් ඒකට උත්සාහ දරන්න හොඳක් නැහැ එක අතකින්. මොකද ගෘහ ජීවිතයක භික්ෂු ජීවිතය කරන්න ඕන වැඩ කරන්න අවශ්‍ය නැහැ. ගෘහය තුල ගිහියෙක් වශයෙන් ඉන්න ඕන, පන්සල තුල භික්ෂුවක් වශයෙන් ඉන්න ඕන. ඒ නිසා ගෘහ ජීවිතයකදී ඒ ගැන වැඩි ඔබතුමා වෙහෙසෙන්න එපා. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ලෝපත්වා නිවනම් පූර්ණ වෙත්වා සුඛී වාසු දීඝාතරුවන් සන්නයි. සමහර ප්‍රශ්න තියෙනවා භික්ෂුවක් වෙලා උත්තර හොයන්න ඕන ප්‍රශ්න. නිසා ගෘහ ජීවිතයක සතුටින් ඉන්න. සියල්ල අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව, අසුභ බව නුවණින් දැක දැක ඒක කරන්න උත්සාහ කරනවා. ඒ ස්වාමීනාස අවසරයි. එතකොට ඒක කරන්න උත්සාහ ගන්නකොට ඇති වෙන පොඩි පොඩි හැලහැප්පීම් ගැන දුක් වෙන්න එපා. මං අර ඉස්සෙල්ලා කිව්වේ දැන් ගලවන්න බලාගෙන ඉවත දාන්න බලාගෙන ඉන්න කිලුටු අස්ත්‍රයක් ඇඳන් ඉන්නවට ඉන්නකොට අපි ඕකේ පොඩ්ඩක් ආයේ දුවිලි ඩිංගක් ගෑවුනා කියලා දුක් වෙන්නේ නෑනේ අවසරයි නේද? ඒ අවසරයි. ඒ වගේ අපි මේ ආර්ය ජීවිතයක් බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනය කටයුතු කරනකොට ඒ රාගේ දේශේ මෝහය සහමුලින්ම නසා ගන්න, රාගේ දේශේ මෝහය සහමුලින්ම දුරු කරගන්න කටයුතු කරන බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් කටයුතු කරනකොට ඒ රාගෙන් දේශෙන් මොහෙන් යම්කිසි පුංචි හරි කිලුටු ගැනීමක්, එහෙම නැත්නම් එයින් යම්කිසි අතපසු වීමක් ප්‍රමාදයක් ඇති වුණා කියලා කිසිම ආකාරකින් කම්පා වෙන්න හොඳ නැහැ. මොකද ඒකට හේතුව පූර්ණ වශයෙන් මේ රාගේ දේශේ මොහේ නසා ගැනීමේ ගමනකයි අපි යන්නේ. ඉතින් ඒ නිසා අතරමඟදී ඇති වෙන පුංචි පුංචි කැළඹීම්, ඒ බිඳ වැටීම්, ඒව ගැන පසුතැවෙන්න හොඳ නැහැ කවදාවත්. ඒ ගැන විමර්ශනය කරන්න ඕන, ඇයි එහෙම වුණේ කියලා හිතන්න ඕන, ඒකට විසඳුම හොයන්න ඕන. හැබැයි ඒ ගැන හිතලා දුක් වෙන්න, පසුතැවෙන්න, ඒ ගැන කම්පා වෙන්න නම් කිසිම දවසක නොයා යුතුයි. ඒක බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් විශේෂයෙන්ම කළ යුතුයි. මොකද ඉවත දාන්න බලාගෙන ඉන්න කිලුටු වස්ත්‍රේ තව දෝවිල් ඩිංගක් ගෑවුණා කියලා අපිට ඔකට කම්පා වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං. තමන් සතු කිසිවක් නොමැති ලෝකයක සියල්ල අත්හැර යන ගමනක අපිට පසුතැවෙන්න කිසිම දෙයක් ඇත්තටම ඉතුරු වෙලා නැහැ. සාදු 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 මොම් පින් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා, නිවන පූර්ණ වේවා, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.